අයිබෝන් මේ රටේ ජනතාව හැමදාම රවටන 225 එක කණ්ඩායම වන මාලිමාවේ අර සීනි පෙදුරේ නඩුව අද ගත්තා. හඳුන් නැති තමයි ඒකට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ නීතිචයින් TN එකේ සුමන්තිරන් ඔවුන්ගේ නඩුව කල්දෙල්ලුවට මම ඒකට විරුද්ධ වුණා. මොකද එම නඩුව මේ නඩුව කල් දාන්න බෑ අනිවාර්යයෙන්ම මේක ජනාධිපති මැතිවරණයට ඉස්සල්ල විභාගයට ගත යුතුයි. මේ වංචාව හෙලිකලා මම කියන්නේ ඉන්ලිමිනේ කෝට් ෂැල් ඩිස්මිත් මැට ඉන්ලිමිනේ මුල්ල පටමල්ල විසි කරන්න ඕන. මේකත් බොරු වංචාවක්. මිනිස්සු රැවටීමට පවරපු නඩුවක්. මිනිසුන්ට පෙන්වන්න නිකම් අපිත් මේ රටේ වැඩක් කරනවා කියලා පෙන්වන්න මෙතන තියෙන්නේ. මම අධිකරණ මම පෙන්නවා මේක. මේක ආවට ගියට ලේසියෙන් යන්නේ නැහැ. මම දෙනවා නැවත වතාවක් ඕනින් එකක් යනවා ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාර දිසානායකට. මීට ඉස්සෙල්ලත් මම අද අධිකරණේ කිව්ව බොරු නඩුවක් දැම්මා ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලතල දෙන්නේ කල්ල විසිකලා. තව නඩුවක් දැම්මා ආපෝ മന്ത്രി කාපොමිට් කියලා ඒකත් අල්ල විසිකලා අධිකරණේ. මම අද දැනුම් දුන්නා ඒක ඉල්ලාස් කරගත්තා බය වෙලා. මොකද තමන් හොරකම් කරපු ඒ අධිකරණේට එලිකලේ නැහැ. මම කිව්වා අධිකරණ අනිවාර්යයෙන්ම ඉල්ලීමක් කළා මේ නඩුව ජනාධිපති මැතිවරණයට ඉස්සලා ගන්න ඕනේ. මොකද ඔහුත් ඇවිල්ලා ජනාධිපති අපේක්ෂකෙක්. ඒ වගේම නාගානන්දත් ඔබ දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. සමහර විට අපි බලමු. මම කිව්වා he can be a candidate for the presidential election as well as නාගානන්ද also a prospective candidate. අපි බලමු. දැන් ඒකෙන්ද අධිකරණයේ ඔක්කොම සලකා බලන නඩුව දින නියම කළා. ආපහු සැප්තැම්බර් මාසේ 12 ජනාධිපති මැතිවරණයට ඉස්සලා අනිවාර්යයෙන්ම ඕන නඩුව අල්ල විසි කරනවා. රටම බොරු කරන්න මම ඒක ඔබට අද දැනුම් දෙනවා. මේක මට හම්බ වෙනවා මුදල් අමාත්‍යාංශයෙන් සහතිකයා. සීනි මෙට්‍රික් ටොන් 8740යි මේකට සම්බන්ධ. ඒකට 49.75 ගානේ බද්ද අඩු කරපුවාම සීනි වලට මිලියන 434ක රජයට බද්දක් අහිමුණා. එතැන් සිට අද වෙනකන් සීනි වලින් රජයට 725 අඩු කිරීමෙන් බිලියන 100 ගානක් රජයට ආදායම හැටියට අය වුණා. ඒක බදු වංචාවක් කියලා මේ මාලිමාවේ ගව සම්පත කියනවා. ඒක අපි බලමු. ඔන්න මම ඔබට දුන්නා දිනේ සැප්තැම්බර් 12. ඊට ඉස්සෙල්ලා මම නැවත ආයෙ වෝනින් එකක් දෙන අනුරු කුමාර දිසානායකට ගොන් වැඩ කරන්න එපා. රටේ මහ ජනතාව රවට්ටන්න එපා. ඉස්සෙල්ලා ඔබේ පර්මිට් නඩුව දානකොට පර්මිට් අපි හොරකම් කළා. අපි වාහන කියලා කිව්වේ නෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට ජනාධිපති බලතල පවරන්න ගෙන ආපු එකත් අල්ල බිසිකලා අධිකරණේ. මේකටත් ඒක තමයි වෙන්නේ අනුරු කුමාර. මම දෙනවා අද වෝනින් එකක් වහාම මේ නඩුව ඉල්ලා කර ගන්න ඕන. නැත්තම් අධිකරණේ කාල විනාශ කිරීමට අපේ විනිවිද පදනමේ කාල විනාශ කරන්න Tamanට ඒකටත් නඩු ගාස්තු ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. එච්චර තමයි අදට. බොහොම ස්තුතියි.